ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස මෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා අද ධර්ම දක්ෂිනාවට වැඩම අවතාල ගරු දේශකයන්න් වහන්සේ කරන්දෙනිය උණගස්වල සිරි නිවේසාරාමාධිපති ශ්‍රී සද්ධර්මා සුරක්ෂා පදනමේ නිර්මාතෘ ශාස්ත්‍රපති පූජ්‍යපාද පිටිගල ධම්මවිනීත ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස භවේචාහං භයං දිස්වා භවංච විභවේසිනං භවං නාභි වදින් කිංචි නන්දිංච න උපාදීති අද ධර්මානුශාසනාවේ දායකත්වය හිමි කරගෙන ධර්ම දානමය ආනිසංස සඳහා හිමිකම් කියනු ලබන්නේ ගාල්ලේ මාපලගම ගොරොක්ගස්තුඩුවේ පදිංචි සමීර සමරසිංහ මහත්මා සහ සංජීව සමරසිංහ මහත්මා ඇතුළු පවුලේ සීලු දෙනා විසින්. දායකත්වය දරණ පින්වතුන්ටත් ශ්‍රාවක පින්වන්ත සියලු දෙනාටම ධර්මාවබෝධය ලබන්ට හේතු වාසනාවන්ත වේවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව අපි මෙතැන් සිට ධර්මානුශාසනාවට අවධානය යොමු කරමු. ධර්මශ්‍රවණාභිලාෂී සැදැහැති වාසනාවන්ත පින්වත්නි, පින්වන්ත ඔබ සියලු දෙනාම ඉතා ගෞරවයෙන් වගේම ලෞතුරා දහම පිළිබඳව ලොකු විශ්වාසයකින් හිතේ ගොඩනැගුණු අසීමිත ශ්‍රද්ධාව පෙරදැරි කරගෙන ධර්මය
නිවන් දැකීම සඳහා මේ වන විට අපිට ඇති ඒකායන මාර්ගයය කියන හැඟීමෙන් දහම් ශ්‍රවණයට සූදානම් වන මොහොත. පින්වතුනි, ලෝතර තථාගත ශ්‍රී සද්ධර්මය මිනිසුන්ට, දෙවියන්ට, බඹොන්ට, බ්‍රහ්මයන්ට, සක්‍රයට ආදී කොටගත් ධර්මාවබෝධය ලබන්නට තරම් ඥාන ශක්තියක් තිබෙන සියලු දෙනාටම එකී ධර්මාවබෝධය ගෙනැල්ලා දෙන්නට පුදුමාකාර තරං ගුණයක් ඇති මුල යහපත්, මැද යහපත්, අග යහපත් ලෝතුරු දහම සාත්තං සබ්‍යංජනං කේවල පරිපුන්නම් ප්‍රකාශේති. අර්ථ සහිතයි. ඒ වගේම ව්‍යංජන සහිතයි. සැනසිල්ල ගෙනැල්ලා දෙන, සුවය ගෙනැල්ලා දෙන, කනට මිහිරි අමෘත නිවනට මග හදන ඒ තථාගත ධර්මයට හදවතේ ගොඩනැගිලා තිබෙන අසීමිත ගෞරවය නිසා පින්වතුනි, අපි දැක්ක බොහෝ ඇත්තෝ ගුවන් විදුලි ධර්මානුශාසනාව පවා ශ්‍රවණය කරන්නේ බිම ඇතිරිල්ලක් දාගෙන වාඩි වෙලා. අසීමිත ගෞරවේ ඔබ ඔය ගරු කරන්නේ ලෝතුරු මගේ බුදුරජාණන් වහන්සේටම. එනිසා පින්වතුනි, මේ ධර්මය අවබෝධ කරන්ට අපහසුනේ, අමාරුනේ. ශ්‍රවණය කරන පින්වතුන්ටත්, දායකත්වය දරන පින්වතුන්ටත්, උතුම් ධර්මාවබෝධය ලබන්නට ඒකාන්තයෙන්ම මේ ධර්මානුශාසනාවම පාදක වේවා කියලා අදිෂ්ඨාන කරගෙන දහම් ශ්‍රවණය කරමු. පින්වතුනි, ලෝතුරු මගේ බුදුරජාණන් වහන්සේ අපිට අපේ මිනිසත්කම නැත්තං මනුෂ්‍යකම රැකගන්ට, මිනිහාට උත්තරීතර මනුෂ්‍යයෙක් බවට පත්වෙන්ට, මිනිහා උපතින් ගෙනැල්ලා තිබෙන ප්‍රබල දුර්වලතාවයන් මගහැරගෙන තවත් පුජ්‍යලයෙක් තුල බණ අහන පුජ්‍යලයාගේ වෙනස දැනෙන විදියට, බුදු මග යන පුජ්‍යලයාගේ වෙනස දැනෙන විදියට, බුදු මග අනුගමනය කරන පුජ්‍යලයාගේ පරිවර්තනය දැනෙන විදියට කටයුතු කරන්ට අපි විසින් අනුගමනය කළ යුත්ත කුමක්ද, අපි විසින් බැහැර කළ යුත්ත කුමක්ද උන්වහන්සේ මැනවින් පැහැදිලි කරන්ට යෙදුණි. දැන් මහා මංගල සූත්‍රය වගේ දෙයක් ගත්තාම අනුගමනය කරන්ට ඕන දේ තියෙනවා. සිංහල්ලෝවාද සූත්‍රය ගත්තහම අනුගමනය කරන්ට ඕන දේවල් තියෙන. ඒව තමයි ජීවිතයට එකතු කරගන්ට ඕන දේ. කරණීය සූත්‍රයේ තියෙන. ඒ වගේම පරාභව සූත්‍රය ගත්තහම තියෙන්නේ බැහැර කරන්න ඕන දේ. වසල සූත්‍රය ගත්තහම තියෙන්නේ බැහැර කරන්ට ඕන දේ. බලන්න පින්වතුනි,
අපි යම්කිසි වටින පැලයක් රෝපණය කළොත් ඔය පැලෙත් අපි බලාපොරොත්තු වෙන ඵලය නෙලාගන්ට එයින් යම් ගෙඩි හෝ මල් හෝ බලාපොරොත්තු වෙනවා නම් ඒක නෙලාගන්ට බහැර කළ යුතු දෑ බහැර කරන්ට ඕන එකතු කළ යුතු දෑ එකතු කරන්ට ඕන මේ පැලේ හිටව ගන්නට පොලොව සකස් කරනකොට එතන තිබෙච්ච කණු කටු බෝතල් කටු පොලිතින් ප්ලාස්ටික් ආදී දේවල් බහැර කරන්ට ඕන ඒට ගැළපෙන හොඳ පොහොර පාසක් එකතු කර ගන්නට ඕන දැන් පැලේ රෝපණය කළා මේ පැලේ රෝපණය කළ පමණින්ම බලාපොරොත්තු වෙන ඵල නිලන්ට බෑ එකතු කළ යුතු දේ තව තියෙනවා ජලය පොහොර ආදී දේ එකතු කරන්ට ඕන මෙතනින් බැහැර කරන්ට ඕන මේ පැලයේ වර්ධනයට හානිදායක දේවල් ඒ වර්ධනයට බාධා කරන දේවල් ගොළු බෙල්ලෝ ඉන්න පුළුවන් තනකොළ හැදෙන්න පුළුවන් හිරු එළිය නොවැටෙන්න පුළුවන් ඉහළ තියෙන වෙනත් ගහක ආවරණයක් නිසා ඒ ගහේ අතු ඉති අයින් කරන්නට වෙනවා තනකොළ ගලවලා දාන්නට වෙනු දැන් බලන්න බැහැර කරන්න ඕනේ බැහැර කරන්න ඕන ජල එකතු කරන්න ඕන ගොම පොහොර එකතු කරන්න ඕන හිරු එළිය අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න ඕන මේ ක්‍රියාදාමය තුල තමයි සාර්ථක ගහක් නිර්මාණය වෙන්නේ සාර්ථක ගහකින් තමයි සාර්ථක ඵල නෙලන්න පුළුවන්කම තිබෙන්නේ මිනිහෙක් හදනකොට ඒ මිනිස්යාගේ ජීවිතයටත් එකතු කරන්න ඕන දේවල් තියෙනවා මං ඔය දැන් කියාපු සූත්‍ර ඇතුළු තව ගොඩක් සූත්‍රවල තියෙන එකතු කළ යුතු දේ හොඳ මිනිහෙක් හදා ගන්නකොට උපතින් පෙර භවයෙන් මේ භවයට එනකොට අරගෙන ආපු නරක නපුරු පහත් සමහර පුරුදු තියෙනවා ඒවා අයින් කරන්න ඕන බැහැර කරන්න ඕන අන්න ඒවා බැහැර වෙනකොට එකතු කළ යුතු ಗುಣධර්ම ටික එකතු කරනකොට පිරිපුන් මිනිස්සෙක් ගොඩ නැගෙනවා. ಗುಣධර්ම වලින්, චර්යා ධර්ම වලින්, සාර ධර්ම වලින්, සවා ධර්ම වලින්, බුද්ධ ධර්ම තුලින් ගොඩ නැගෙන ඒ සාධාරණ මිනිස්සයා මුළු ලෝකයටම ශාන්තියක් පින්වතුනි. මුළු ලෝකයටම සැනසෙල්ලක් මේ දහම් ශ්‍රවණය කරන පින්වන්ත ඔබත් එසේ විය යුතුමයි. මේ දහම් ශ්‍රවණය තුළින් ඉගෙනගත් දේ පින්වන්ත ඔබ ඔබේ දරුමුණු පුරන්ට උගන්වා ඔවුන්ද මේ සමාජයට ශාන්තියක් ගෙනල්ලා දෙන පුජ්‍යලයන් බවට පත් කළ යුතුයි. එතකොටයි පින්වත්තුනි අපිට මේ දහම ප්‍රායෝගික ජීවිතයට එකතු කරගත් කියලා සැනසෙන්න පුළුවන් වෙන්නේ. බණ දැන හිටියේ පමණින් පින්වතුනි නිවන් ලැබෙන්නේ නැහැ. බණ දන්න අය මේ සමාජයේ ඕන තරම් ඉන්නවා. තමන් ළඟ බණ නැහැ. පොයක් දවසකට බණ මඩුවට ගිහාම සමහර විට අපි දකිනවා අපිට ඇහෙනවා අපිට පේනවා සමහර උපාසක උපාසිකා ඇත්තන් හරියට ඇවිදින ජාතක පොත් වහන්සේ වගේ. 550 ජාතක පොත් වහන්සේ තුළ අන්තර්ගත 547ක් ජාතක දේශනා කටපාඩම්. ඕන තැනකින් ඇව්වොත් ඔය අසවල් ජාතක කතාවය කියලා කියන්න දැනුම තියෙන. හැබැයි එක ජාතක කතාවකවත් උගන්වන කිසිවක් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන නැත්නම් මොකටද ඒ දැනුම පින්වතුනි? එනිසා බොහෝ දැනුමම නිවනට උපකාරී වන්නේ නැහැ. ටිකක් දැනගෙන ඒ ටික අනුගමනය කරනවා නම් ඒකයි වටින්නේ. බාහුම්පිච්චේ සහිතං භාස මානෝ නතක්කරෝ හෝති නරෝපමත්තු.
ගෝපෝව ගාවෝ ගණයන් පරේසං න භාගවා සාමඤ්ඤස්ස හෝති. මහා පුදුම උපහරණයක්, වටිනා කියන උදාහරණයක් මේ ගාථාව තුළ අන්තර්ගතයි. පින්වතුනි, ගොපල්ලා කියන්නේ කුලියට හරක් බලන පුජ්‍යලයා. හරක්ගේ අයිතිකාරය නෙවෙයි ගොපල්ලා කියන්නේ. මා ගව පට්ටි අයිතිකාරයෝ ඉන්නවා. ඒගොල්ලෝ සඳලු සලත අහිත ගෙවල් වලට වෙලා ඉන්නේ. ඒගොල්ලොන්ගේ ඇඟේ කුණු තැවරෙන්නේ මඩ තැවරෙන්නේ එහෙම නැහැ. ගොම තැවරෙන්නේ එහෙම නැහැ. අයිතිකාරයා තමන්ගේ ගවපට්ටියේ ඉන්න හරක් වඳුරන්නේ නැහැ. හරක් අයිතිකාරය වඳුරන්නේ නැහැ. හරක් පිළිබඳ දැනුම, හැඳුනුම්කම ඒ සියල්ලම තියෙන්නේ ගොපල්ලා ළඟ. ඒ හරක් අවනත ඒ ගොපල්ලාට විතරයි. බලන්ට කල්පනා කරලා, ගොපල්ලාට උරුම වෙලා තියෙන්නේ කෙවිතයි අමුඩ කෙටියයි විතරයි. පින්වතුනේ, උදේ පාන්දරින් රස්සාව පටන් ගන්නවා හරක් ටික දක්කගෙන යන්න. ඕන් ඉතින් ගාල් කරලා තියෙන තැනට ඇවිල්ලා කෙවිත පාවිච්චි කරලා තමන්ට ඕන තැනට හරක් ටික දක්කගෙන යන්න. දවසම හරක් එක්කනේ ඉන්නේ. ඔය ඉතින් මොකක් හරි විලිවහ ගන්නට ඇඳගත්ත අමුඩ කෙටිය විතරයි. ඊට වඩා හොඳ ඇඳුමක් නැහැ. හිස පීරීමක්, කොණ්ඩෙ පීරීමක් කියලා එකක් නැහැ. රැවුල කැපීමක් කියලා එකක් ඇත්තේ නැහැ. මඩේ යන්න තිබුණොත් මඩේ යන්න වෙනවා. වෙලේ යන්න තිබුණොත් වෙලේ යන්න වෙනවා. ගඟේ යන්න තිබුණොත් ගඟේ යන්න වෙනවා. හරක් බලා ගැනීම තුළ ගොපල්ලාට හරකුන්ගෙන් ලැබෙන කිසිවක් නොලැබෙන එක හරි පුදුමයි. පින්වතුනි, හරක් බලා ගැනීම නිසා අයිතිකාරයා ගොපල්ලාට දෙන්නේ පඩියක්, වේතනයක්, වැටුපක්, කුලියක්. හැබැයි හරක්ගෙන් ලබන සියලුම දේවල් ටික පස්ගෝ රසයම ගන්නේ හරක්ගේ අයිතිකාරයා. බලන්න කල්පනා කරලා, හරකුන්ගෙන් ලබන සියලු දේවල් ටික ගන්නේ අයිතිකාරයා. ඒත් හරක් ගැන දන්න, හරක් අඳුරන, හරක් එක්ක ඉන්න ගොපල්ලා ගන්නේ සල්ලි නැත්තම් පඩිය නැත්තම් වේතනය. පින්වතුනේ, බණ ගොඩක් දන්න, ධර්මය ගොඩක් දන්න, ගොඩක් දන්න නිසා ගොඩක් කියන, එනමුත් තමන් ළඟ බින්දුවක්වත් බණ ධර්මය නැති පුජ්‍යලයත් කවමදාවත් මේ ධර්මයේ හැබෑ ඵලය නෙලන්නේ නෑ, ලබන්නේ නෑ කියලයි භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළේ. භාග්‍යවතුන් වහන්සේට පැහැදිලි කරන්න ඕනුනේ ඔය කාරණාව. මොකද්ද? ධර්මය ගොඩක් දැනන් හිටියට, ධර්මය ගොඩක් ප්‍රකාශ කළාට, ධර්මය තමන් ළඟ නැති පුජ්‍යලයකට මේ ධර්මයේ ප්‍රතිඵල නෑ කියන එක. එය පැහැදිලි කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විතින් ගත්ත උපමාව කොයි වගේද බලන්නකෝ පින්වතුනි. ඒ උපමාව අපි කාටත් හොඳට තේරෙන උපමාවක්. අනුන්ගේ හරක් බලන ගොපල්ලා වාගේ මෙන්න මේ තත්වයට පත්වෙච්ච උදවිය මේ වන විට මොනතරම්ද කියන වග අපි කාට කාටත් හොඳට තේරුම් ගන්නට, අවබෝධ කර ගන්නට පුළුවන්කම තිබෙන. මා දුටුවා පින්වතුනි, බොහොම අගේ ඇති තවත් උපමාවක් මේ ධර්මය පිළිබඳ වර්තමාන කාලේ දක්වලා තියෙන. ලෝතුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මය සිතියමක්. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අපි කියමු ත්‍රිපිටකය කියන්නේ. ත්‍රිපිටකය කියන්නේ සිතියමක්සේ දකින්ට. සිතියම තියෙන්නේ මොකටද? මැප් එක තියෙන්නේ එතර වෙන්ට, නැත්නම් ගමන යන්ට. පාර දන්නේ නැති නිසා පාර හොයා ගන්න තියෙන්නේ. ඉතින් සිතියමක් හම්බ වුණා මේ ගමන යන්ට. මේ සිතියම රකින්න ඕන කියලා හිතාගෙන සිතියම
හොඳ වටින කොපුවක දාලා කොපුව රත්තරණින් හදලා තියෙන්නේ. ඒට උඩින් මේක ත්‍රිපිටකය නැමැති සිතියමේ කියලා ඕනනම් පිටින් ගහලා, තව ඕනනම් ඒකට ඉබි අතුරු දාලා, තවත් ඕනනම් ඒක සේප්පුවක දාලා, තවත් ඕනනම් ඒකට ආරක්ෂකයෝ එහෙම පත් කරලා සිතියම රකින්න පුළුවන් ඕන කෙනෙකුට. සිතියම රැක්කට කිසි කෙනෙකුට සිතියමෙන් පෙන්නන තැනට යන්නේ නැති නිසා ඒ කිසිවක ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ. මේක අවබෝධ කරගන්න බැරි වෙච්ච ගොඩාක් උදවිය කියන්නේ අපි සිතියම රකින්නවා, සිතියම රකින්නවා. ඒ කියන්නේ සාසනය රකින්නවා, සාසනය රකින්නවා කියන. මා කලිනුත් පින්වතුන්ට මතක් කළා සාසනේ රකින්න කිසිවක් නැහැ කියලා. තවත් සමහරු චෝදනා කරනවා සිතියම කනවා කියලා. ඒ කියන්නේ සාසනය කනවා, සාසනේ නැති කරනවා කියලා. සිතියම නැති කරාට සිතියම කෑවට පින්වතුනි ඒ අදාළ කාරණාව කාලා විනාශ කරලා දාන්න පුළුවන් එකක් එහෙම නෙවෙයි. ඒ නිසා සිතියම් රකින අයයි, සිතියම් කන අයයි, සිතියම් නැති කරන අයයි මේ සීලු දෙනාම අවබෝධ කරගන්න ඕන. ඕක සිතියමක් විතරක් කියන මග. සිතියම පාවිච්චි කරලා අවශ්‍ය තැනට ගියාට පස්සේ සිතියමෙනුත් වැඩක් නැහැනේ පින්වතුන්. භාග්‍යවතුන් වහන්සේ එහෙමනේ පැහැදිලි කරලා දී. පවුරක් අවශ්‍ය වනුයේ ගඟකින් එතර වීමට මිස එතර වූ පසු කරගහගෙන යෑම පිණිස නොවේ. බලන්න දැන් අපි ගමනක් ගියා, කැලේක අතරමං වුණා, පාර හොයාගෙනකොට ලොකු ගංගාවක් තියෙනවා, එතර වෙන්න විදියක් නැහැ. ඉතින් වනාන්තරේ ඇදුවලා පැනලා ඔය වේලිච්ච දර ටිකක් මොනවා හරි පොලු කෑලි ටිකක් කඩාගෙන වැල්පොටවල් ටිකක් අරගෙන යන්තම් හදාගන්නව පොඩි පහුරක්. මේවා එකට එකට තියලා මුනලා අත් දෙකෙන් වාරු අරගෙන මේ ගඟෙන් කොමරි අර පහුර ආධාර කරගෙන එතර වෙනවා. එතර වෙලා කල්පනා කරනවා නම් මේ පවුර නොතිබුණා නම් මට ඉතින් ගෙදර එන්න පුළුවන්ද? නැත්තං එගොඩ වෙන්න පුළුවන්. අපොයි මේ පවුර මට සෑහෙන්න ප්‍රයෝජනෙ වුණා. එහෙම කියලා ගඟෙන් එතර වීම සඳහා පමණක් පාවිච්චි කරන පහුරක් කවුරු වරි මේ මහ පොළොවේ යන්න, මහ පොළොවේ යනකොට ඔළුව උඩ තියාගෙන හරි කරේ හරි තියන් යනවා නම් දකින අය මොකක් කියයිද, මොනව නොකියයිද? පවුර ඕන කරන්නේ ගඟෙන් එතර වෙන්න විතරයි. මේ සිතියම ඕන කරන්නේත් එතර වෙන්න විතරයි. එහෙනම් නිසා සිතියම තථාගත ශ්‍රී සද්ධර්මය කුමටද පවතින්නේ කියන වග තේරුම් අරන් කටයුතු කරන්න පුළුවන්කම තියෙන කෙනා ඒකේ ප්‍රයෝජනය ගන්නවා. ඒ නිසා අනිත් අයටත් අඬ ගහලා කියනවා, එන්න මේ ප්‍රයෝජනය ගන්න, මෙන්න මේ වැඩේ මේකෙන් කරගන්න පුළුවන්, මෙතනට යන්න පුළුවන්. මේක බුද්ධිමතාට දැනෙනවා. බුද්ධිමතා විතරක් ඒක ඉගෙන ගන්නවා. බුද්ධිමතා පමණක් ඒක අනුගමනය කරනු. ඒ නිසා බුද්ධිමතා ඒකෙන් එතර වෙනු. පඤ්ඤාවත් සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස අයන් ධම්මෝ මේ ධර්මය පඤ්ඤාවත්ස්ස නුවණ තියෙන අයට, නුවණක්කාරයන්ට, ප්‍රඥාවන්තයන්ට මිස න අයං ධම්මෝ නෑ මේ ධර්මය දුප්පඤ්ඤස්ස මෝඩයින්ට, දුෂ්ප්‍රඥයින්ට නේද? තර්ක කර කර ඉන්න අයට, වාද කර කර ඉන්න අයට, ඒගොල්ලොත් මේ ගණේටමයි වැටෙන්නේ. රැක රැක ඉන්න අයට, කකා ඉන්න අයට, සාධනේ කනවා කියලා චෝදනා තියෙන ආන්ය ඒ අයට නෙවෙයි මේ ධර්මය. අනුගමනය කරන්නාට, භාවිතා කරන්නාට ප්‍රතිඵල ගෙනල්ලා දෙන දහම් එකයි ලෝකයේ තියෙන්නේ. කවුද අනුගමනය කරන්නේ? වයස ප්‍රශ්නයක් නෑ ලොකුද පොඩිද කියලා. කවුද අනුගමනය කරන්නේ? ලිංගික ભેදයක් නෑ ගැහණුද මිනිස්සුද කියලා.
අනුගමනය කරන්නාට ප්‍රතිඵල ගෙනෙල්ලා දෙන දහම් ලෝකයේ එකයි තියෙන්නේ. ඒ ලෞතුරු මගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්ට යෙදුන උතුම් නෛර්යානික ශ්‍රී සද්ධර්මයම පමණයි පින්වතුනි. ඒ නිසා ඒ උතුම් දහම මගේ ඒකායන නිවන් මගම වේවා කියන අදිටන නිතරම හිතේ තබාගෙන දහම් ශ්‍රවණය කරන්ට කියලා මම මතක් කරලා තියෙනවා. දැන් අපි අපේ අවධානය යොමු කරමු පසුගිය සති අපි දහම් දේශනාව නතර කර තැනට. භාග්‍යවතුන් වහන්සේ විජ්ජාචරණ වන්නේ මොන වගේ කාරණාවන් නිමිති කරගෙනද කියන වග කතා කරගෙන එනකොට විජ්ජාචරණ සම්පන්න කියන ගුණය ශ්‍රාවක සාධාරණ ගුණයක් නිසා චුල්ලපන්තක පොඩිහාමුදුරුවන්ගේ කතා ප්‍රවෘත්තිය පදනම් කරගෙන මේ විජ්ජාචරණ කියන ගුණය ශ්‍රාවකයන්ට කෙසේ ලැබෙන්නක්ද කෙසේ ලබාගත හැකිද කියන කාරණාව තමයි අපි සාකච්ඡා කරමින් ආවේ. එයිදී අපි මතක් කළා චුල්ලපන්තක පොඩිහාමුදුරුවෝ රහත් වෙන්නේ නිකම්ම නිකං රහත්භාවය තුලින් නොවේය. උන්වහන්සේ ෂඩ් අභිඥාද සමග රහත් භාවයට පත්වෙච්ච නිසා මනෝමය රූප මැවීම් අතර උන්වහන්සේ ප්‍රමුඛස්ථානය ලබනවා. ලෝතුරු මගේ බුදුරජාණන් වහන්සේ ඇරුණම පින්වතුනි මනෝමය වශයෙන් එක හා සමාන අසමාන විවිධ රූප තව තව මවන්න පුළුවන් හැකියාව තිබුණේ චුල්ලපන්තක රහතන් වහන්සේ. මේ බලන්ට උන්වහන්සේ පෙර භවයන්වල පින් කරලා අදිෂ්ඨාන පෙරදැරිව ආපු ගමනක ප්‍රතිඵලයක් විදියට පින්වතුනේ සමීප භවයන්වලදී ධ්‍යාන අභිඥා උපදවාගෙන ඇති අයටත් උරණ ලද බෝධි සම්භාර, ඒ කියන්නේ මතකයිනේ පාරමිතා, මේවා තියෙන අයට මහා පුරුෂයෝ කියලා අපි මතක් කරන්නේ. ඒ එවැනි මහා පුරුෂයන්ට සමාපatti විෂයෙහි පින්වතුනි ආකාර 13ක පුහුණුව ලැබුවේ නැති වුණා. ධ්‍යාන ලැබීමෙන් පස්සේ අවිද්‍යාව ලැබෙනවා. මේක බලන්න කල්පනා කරලා නැවතත් දැන් මේ පෙර භවයන් වල මේ පිළිබඳ ඇල්මක් ඇති වෙලා උවමනාවක් ඇති වෙලා පුරුද්දක් හදාගෙන මේ ධ්‍යාන අභිඥා ආදී දේවල් උපදවා ගැනීම කැමැත්තෙන් ඒ සඳහා සුදුසුකම් හදාගෙන ආපු ඇත්තන්ට පින්වතුනි මාර්ගඵල ලැබෙනවත් එක්කම අතිරේක වූ ඒ ධ්‍යාන අභිඥා ආදී තත්වයන් හිමි වෙනවා කියන එක නෙමේ මතක් කළේ. චුල්ලපන්තක හාමුදුරුවෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මහනදම් පුරලා පළපුරුද්ද තියෙන කෙනෙක්. එනිසා උන්වහන්සේට රහත් වෙච්ච දවසේම අර මුලින් කියපු ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්කම තිබුණා. ඒක ලැබුණා. අදිෂ්ඨානයෙන් මවන්න පුළුවන් රූප අදිෂ්ඨාන කළ කාලයේදී ඒ කාලේ ඉක්මවා යනවත් එක්කම ඉබේම අතුරුදහන් වෙනවා පින්වතුනි. දැන් මේ බණහන කාට හරි මේ කියන ධ්‍යාන තත්වයක් අභිඥා තත්වයක් පහළ වෙලා උපදවාගෙන දැන් ඔබ විසින් අපි හිතමු පැයකට යම් රූපයක් මැව්වොත් ඒ පැය ඉවර වෙනවත් එක්කම ඒ මවාපු රූපය හැමම අතුරුදහන් වෙලා යනවා.
ඒ අදාළ කාලයට කලින් ඒ එසේ කරන්නට අවශ්‍ය නම් පින්වතුනේ ආයිමත් අර අභිඥා පාදක ධානයට සමවැදිලා ඒකෙන් අවදි වෙලා මේ මවාපු සියලුම රූප ඒ කියපු කාලයට වඩා අඩු කාලෙකදී නැත්තම් මෙන්න මේ වෙලාවේදී එකෙක් වේවා නැත්නම් එකකු වේවා එක රූපයක් වේවාය කියලා ඒක අදිෂ්ඨාන කරන්න ඕන. අන්න එහෙම කරාම තමයි ඒ නිර්මිත රූප අතුරුදහන් වෙන්නේ. ඒ අතුරුදහන් වෙලා ඒ අදාළ රූපේ විතරක් ඉතුරු වෙන්නේ. ඒ වගේම තමයි දැන් ඒ ගොඩාක් දේවල් එකක් වෙන්න කියන වගේ එකක් තියෙනවා නම් ගොඩක් වෙන්න කියනවා නම් ඒකත් ඒම. ඒ දෙපැත්තම ඒ විදිහට. දැන් අපි හිතමු පින්නතුනේ තමන් අඳුරේ ඉන්නකොට අනිත් අයට තමන්ව පේන්න සලස්වන එක. අපි හිතමු බිත්තියක් තියෙන, තාප්පයක් තියෙන, කන්දක් තියෙන, නැත්නම් ප්‍රාකාරයක් තියෙන. ඒකෙන් මුවා වෙලා ඉඳගෙන අනිත් අයට පෙනෙන්නට සැලැස්වීම එහෙම කරන්න පුළුවන්. නෙපෙනෙන්නට සැලැස්වීම ඕන එකක් කරන්න පුළුවන්. දුර ඉන්න අයට නෙපෙනෙන්න සැලැස්වෙන එක, ළඟ ඉන්න අයට විතරක් පේන්න හදන එක, කළුවරේ ඉඳගෙන හරි තන් බිත්තියක් වගේ එකකින් මුවා වෙලා ඉඳගෙන හරි දුර ඉඳගෙන හරි පින්වතුනේ ඒ ඉන්න අය තමන්ට පෙනෙන විදියට කරන්නත් පුළුවන්. තමන් දකින්න තමන්ට බලන්න එහා පැත්තේ බිත්තියෙන් එහා පැත්තේ ඉන්න කෙනෙක් තමන්ට බලන්න පුළුවන්. මේ විදියට පුළුවන්. නොපෙනෙන දේ පෙනෙන්න හදාගන්න පුළුවන්, පෙනෙන දේ නොපෙනෙන්න හදාගන්න පුළුවන්. ප්‍රකට දේ අප්‍රකට කරන්න, අප්‍රකට දේ ප්‍රකට කරන්න. මේ හැකියාව ඔය ඉර්ධිය සතුව තියෙන එකක් පින්නොත. දැන් දුර ඉන්න අයට ඈත ඉන්න අයට පෙනීමේ දැකීමේ ප්‍රාතිහාරය ලෝතුරු මගේ බුදුරජාණන් වහන්සේ පින්වතුන්ට මතකයි මම පසුගිය මුල් කාල වකවානුවේදී පූජාවලිය කෘතිය මුල් කරගෙන අනුශාසනා පවත්වද්දී භාග්‍යතුන් වහන්සේ තෞතිසාවේ වස්සමාදන් වීම පිළිබඳව පූජාවලිය සටහන් වෙලා තියෙන ප්‍රවෘත්ති සිහිපත් කරන් තියදුන. අන්න එහි තිබුණ අපිට මතකයි භාග්‍යතුන් වහන්සේ තෞතිසා දිව්‍ය ලෝකයේ අභිධර්මයේ දේශනා කරපු කාලය ඇතුලේ මුගලන් මහතෙරුන් වහන්සේ විසින් ඔය කියපු කාර්යය කරලා තියෙනවා. ඒ කියන්නේ දුර තියෙන දේ ලං කරලා පෙන්වන එක ආදී කොට ගත්ත මේ මතක් කරපේ. දැන් යමාමහ පෙළහර මේ දක්වන වෙලාවේ රැස් වෙලා හිටිය පිරිස භාග්‍යතුන් වහන්සේ තෞතිසා දිව්‍ය ලෝකයට වැඩම කරලා එහි වස්විසුවට පස්සේ බුදු පියාණන් වහන්සේ නොදැක්ක යන්නේ නැහැ, දැකලා මිසක් යන්නේ නැහැ කියලා මේගොල්ලෝ ඒ ස්ථානෙම කඳුරු බැඳලා නතර වුණා කියලා දක්වලා තියෙනවනේ පින්නතුනි. එතකොට මහා පවාරණයට සතියක් තියෙද්දී මුගලන් මහතෙරුන් වහන්සේ වැඩම කරලා මුගලන් මහතෙරුන් වහන්සේ ඉන්න තැනට මේ අනිත් අය එනවා පින්නතුනි. එතනට ඇවිල්ලා මුගලන් මහතෙරුන් වහන්සේට ප්‍රකාශ කරනවා අපි භාග්‍යවතුන් වහන්සේ වැඩම කරන දිනය දැනගන්න පුළුවන්ද කියලා. එතකොට මුගලන් මහතෙරුන් වහන්සේ තමන් වහන්සේගේ ඒ ගමනාගමන දෙක මහජනතාවට බලන් ඉන්න අයට පේන්න කියලා අදිෂ්ඨාන කරලා මහ පොළවේ පින්නතුනේ පොළවේ ඇලීලා මහමේරු පර්වතය තුලින් තෞතිසා දිව්‍ය ලෝකයට ගිහිල්ලා ශාස්ත්‍රුන් වහන්සේගේ පාමුලින් මතුවෙලා උන්වහන්සේට කාරණේ සැලකරා මිනිස් ලෝකයේ මිනිස්සු දැන් පල්ලෙහා ඉඳගෙන බලාගෙන ඉන්න මිනිස්සුන්ට නැවත වඩිනා දිනය අහලා ඇවිල්ලා මහජනතාවට ප්‍රකාශ කරනවා. දැන් මනුෂ්‍ය ලෝකයේ ඉන්න මිනිස්යොන්ට තෞතිසා දිව්‍ය ලෝකය දක්වා මුගලන් මහතෙරුන් වහන්සේගේ ගමන මං ඉස්සෙල්ලා කිව්වේ දැන් මගේ මේ ගමන මේ අයට පෙනෙන්න කියලා සලස්සලයි කියලා උන්වහන්සේ වැඩම කළේ. එතකොට ඒ ගිය ගමන පෙරලා නැවත වැඩම කරපු ගමන මහජනතාවට පෙවුණා.
එමන මනුස්ස ලෝකේ එන්න අයට තෞතිසා ලෝකේට මුගලන් මහරහතන් වහන්සේ වඩින විදිය දැක්කා. ඒ කොහොමද? දැන් ඔන්න තථාගතයන් වහන්සේ අභිධර්මයේ දේශනා කරලා මිනිස් ලෝකයට වඩින දවසේ උන්වහන්සේගේ වැඩම කිරීම සීලු දෙනාට පෙනෙන ලෙස දෙවි මිනිසුන්ට ඔවුන් ඒ වගේම මිනිස්සු පේන්න මිනිසුන්ට දෙවියන් පේන්න මේ ආදි විදියට ඒ අය වෙන වෙනම පේන විදියට ප්‍රතිහාරී පෑවා. එතකොට මේ කියන ප්‍රතිහාරය දැන් මුගලන් මහතෙරුන් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ ඉඳලා ඊළඟට පියවර තබනවා මහමේරු පර්වතයට, මහමේරු පර්වතයෙන් ඊළඟ පියවර තබනවා තෞතිසා දිව්‍ය ලෝකයට. ඒ පියවර දෙකකින් උන්වහන්සේ තුන්වෙනි පියවර තබන්නේ තෞතිසා දිව්‍ය ලෝකෙ. එතකොට කරලා තිබුණේ මොකද්ද? මේ ඉර්ධිය පදනම් කරගෙන, ප්‍රාතිහාරය පදනම් කරගෙන ඒ දුර තිබිච්ච තෞතිසාව ළඟට ගේනෝ වගේ වැඩක් කරලේ මිනිසුන්ට පේන්න දකින්න. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ මනුලොවට වැඩම කරවීමත්, එහිදී සිදුවෙච්ච සිදුවීමත්, දෙවියන් මිනිසුන්ට පේන්න, මිනිසුන් දෙවියන්ට පේන්න සැලැස්සුවා කියනකොට දිව්‍ය ලෝකේ මනුස්ස ලෝකේ දක්වා පහත් කිරීමක් නිකරලා තියෙන්නේ. මේ ඔක්කොම පින්නතුනේ එතකොට මනෝමය වශයෙන් මේ ඉර්ධිය පාවිච්චි කරලා සිද්ධ කරන දේවල්. ඒ භාග්‍යතුන් වහන්සේ විසින් ඒ කළ කාර්යයට සමාන තත්වයක් පින්නතුනේ තරංගල වාසී ධම්මදින්න තෙරුන් වහන්සේත් කරපු විදියක් ඔය විසුද්ධි මාර්ගයේ මේ පොතේ සඳහන් කරලා තියෙනවා. උන්වහන්සේ තිස්ස මහරාමේ චෛත්‍ය සමීපයේ වැඩ ඉන්න කාලේ, වැඩ ඉන්නකොට තී භික්කවේ ධම්මේ සමන්නාගතෝ භික්ඛු අපන්නකම් පටිපදං පටිපන්නෝ හෝති කියලා මෙන්න මේ දේශනාව මුල් කරගෙන අපන්නක දේශනාවෙන් උන්වහන්සේ ධම් දේශනා කරනකොට වටාපත පොළවට හරවලා තියෙනවා. එතකොට පින්නතුනි අවීචිය දක්වා ලෝකය පේන්න ගත්තා. වටාපත පොළවට ඇරුවාම එතන දෙබෑ වෙලා අවීචි මහ නරකාදිය දක්වාම මේ ඇතුළ පේන්න පටන් ගත්තා. ඊට පස්සේ වටාපත ඉහළට හැරෙව්වාම ආස දිහාවට දික් කරාම බ්‍රහ්ම ලෝකය දක්වා මේ ලෝකය විවර වෙලා බ්‍රහ්ම ලෝකය පේන්න පටන් ගත්තා. මෙන්න මේක මේ ලෝක විවරණය කරලා, ලෝක එතකොට දෙබෑ කරලානේ මේ පෙන්නන්නේ. එතකොට එක පැත්තකින් නිරය භය, ඒ වගේම ස්වර්ග සම්පත්තිය, මේ දෙපැත්ත දක්වලා ධම් දේශනා කරන. ඉතින් මේ දේශනාව අහගෙන ඉන්න අයට ඔන්න බලන්න, එතකොට අපාය ගැන කියනකොට පටාපත පහළ දික් කරාම අපාය බලමු. දිව්‍ය ලෝකය ගැන කියනකොට ආසර පැත්තට දික් කරාම වටාපත දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පේන. බණ අහන ගමන් ඒ අහන අයට ඒව පේනවා, එයා ඒව දකිනවා. මේ දෙකීම පදනම් කරගෙන මේ දේශනාව අවසන් වෙනකොට පින්නතුනි ඒ දේශනාව පු ගොඩාක් අය මාර්ගඵල ලබලා ගැන නිවන් දැක්කා කියලා දක්වලා තිබෙනවා. ඒ වගේම තමයි අපි මතක් කරන් තේදුන මේ අභිඥාවලට අදාළව ළඟ සමීපයේ හිටියත් නොපෙනීමේ ප්‍රතිහාරය. කළුවරේ හිටියාම අන්ධකාරය ඕනනම් ඕන තැනකට අන්ධකාරය මවන්න පුළුවන් විදිය. එළිය තියෙන ලාක අන්ධකාරය මවන්න පුළුවන්. අන්ධකාරය තියෙන ලාට එළිය මවන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ එහෙම කටයුතු ගොඩාක්ම කළා. අඟුලිමාල අත්අඩංගුවට ගන්න වෙන රජුරුවන් ඇතුළු පිරිසට ඒ වෙනුවට රහත්භාවයට පත් වෙලා ඉන්න අඟුලිමාල තෙරුන් වහන්සේ නෙපෙනේවා කියලා අදිස්ථාන කර මේ ළඟම ඉන්න පුජ්‍යලයව නෙපෙනෙන තැනට භාග්‍යවතුන් වහන්සේ කටයුතු කළා. එහෙම කරන්න පුළුවන්කම තියෙන. ඒ වගේම පින්නතුනි ලෞතර මගේ බුදුරජාණන් වහන්සේ යසකුල පුත්‍රයා, තමන් වහන්සේ සමීපයේ ඉන්න යසකුල පුත්‍රයා හොයාගෙන එන යාගේ දෙමව්පියන්ට බලන යසකුල පුත්‍රයා ඔවුන් නෙපෙනෙන සැලැස්සුවා. ඒ කියන්නේ මේ යසකුල පුත්‍රයාව දෙමව්පියන්ට නෙපෙනෙන සැලැස්සුවා. ඒ එයා ඔහුව හොයාගෙන ඉන අවස්ථාවේ. ඒ වගේම පින්නතුනි තව පරිණි බණ කතාවක තව තියෙන තමන් වහන්සේගේ සමීපයේම හිටපු දහසක් ඇමතියන් සහිත මහා කප්පින රජ්ජුරුව, එහි පැමිණිච්ච අනෝජා දේවිය සහිත දහසක් ස්ත්‍රීන්ට
නෙපෙනෙන සැලස්සු අය කියලා. එතකොට පින්නතුනි මේ කියන තත්ත්වයන් භාග්‍යවතුන් වහන්සේට වගේම ශ්‍රාවකයන් වහන්සේලාටත් සාධාරණ තත්ත්වයන් කියන වගේ තමයි විඥාචරණ ගුණය ඇතුලේ ප්‍රකට කරන්නේ. දැන් මේ විදිහටමයි පින්නතුනේ මිහිඳු මහරහතන් වහන්සේත් වැඩම කරපු අවස්ථාවේ පළමුවෙන්ම වැඩම කළ දවසේ තමන් වහන්සේ හා පැමිණි සියලු දෙනා රජුරුවන්ට නෙපෙනෙන්නට සැලැස්වීමෙන් අර ප්‍රාතිහාර්ය මුන්වහන්සේත් පාවදාල බව තමයි සඳහන් කරලා තියෙන්නේ. එතකොට දැන් මුලින් කිව්වා වාගේම බිත්තිය ප්‍රාකාරයක් මේ වගේ දේවල් තිබුණා ඒවැයි නොගැටි ඒ හරහා යන්න පුළුවන්කම තියෙන. මේ අභිඥාවල තියෙන තවත් විශේෂත්වයක් මේ කියන්නේ. බිත්තියක් තිබුණොත් බිත්තිය දෙබෑ කරන් එහාට යන්න පුළුවන්, ඒක ගෑවෙන්නේවත් නැතිව. කන්දක් තිබුණොත් කන්ද දෙබෑ කරන් එහා පැත්තට යන්න පුළුවන්, කන්ද දෙබෑ වෙන්නේ නැහැ. හැබැයි පුජ්‍යලයා කන්ද ගෑවෙන්නෙත් නැහැ. තැවරෙන්නෙත් නැහැ, තැරවෙන්නෙත් කිසිම විදියකින්. මේ ප්‍රාතිහාර්ය කරන අභිඥාලාභීන්ට පින්නතුනි ආකාශ කසිනේ ඔය පංච මධ්‍යානයෙන් නැගී හිටියාම අදිෂ්ඨාන කරලා ඕනෑම තැනක දැන් කන්දක් හෝ බාධාවක් බිත්තියක් ප්‍රාකාරයක් තියෙනවා නම් එතන ආකාශය වේවා කියලා අදිෂ්ඨාන කරා. ආකාශය කියන්නේ අවකාශය කියන එක. අවකාශය කියන්නේ හිස් තැනක් වෙන්න කියන එක. එහෙම අදිෂ්ඨාන කරාට පස්සේ එතන ඒ හිස් තැනක් වෙනවා. ඒ තරම් ඒ අදිෂ්ඨාන සිතුවිල්ල හරි ප්‍රබලයි. ඒ අදිෂ්ඨාන සිතුවිල්ල ඇති වෙනවත් එක්කම පින්නතුනේ එතන ඒ අදිෂ්ඨාන කළ විදිහටම ඒ අවශ්‍ය පරිසරය ගොඩනැගෙනු. ඒකයි එතන තියෙන වටිනකම. ඊට පස්සේ කිසිම දෙයක් නැති තැනකින් යන්නා වාගේම ඒ අදාළ තැනින් යන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ කියන කසින තත්වයන් ලබාපු සමහර කෙනෙකුට ජලයේ කිමිදෙනවා වගේ පොළවේ කිමිදෙන්න පුළුවන්. බලන් ඉන්න අයට පේන්නේ ජලයේ කිමිදෙනවා වගේ. හැබැයි කිමිදෙන්නේ පොළ. බලන් ඉන්න අයට පේන්නේ පොළවේ කිමිදෙනවා වගේ. හැබැයි කිමිදෙන්නේ මවාගත්ත ජලයක. ආහසේ ඇවිදින්න පුළුවන්. ඒ ආහසේ ඇවිදින්නේ පොළවේ ඇවිදිනවා වගේ. මේ ධානය උපදවාගත්ත පුජ්‍යලයාට ඒ අහස පොළවක් වෙන්න කියලා අදිෂ්ඨාන කරාම පොළවක් වෙනවා. ඔහු පොළවේ ඇවිදිනවා. බලන් ඉන්න අයට පේන්නේ අහසේ නිකන් ඇවිදිනවා වගේ. මේ ආහසේ ඇඳක සැතපෙනවා නිදා ගන්නවා වගේ ඔය අවකාශයේ සැතපෙන්න පුළුවන් නිදා ගන්න පුළුවන්. බලන් ඉන්න අය පුදුමයට පත් වෙනවා මේ අවකාශය යන නිදි. නිකම්ම නිකං අවකාශය. නමුත් ඔහු ඒ අවකාශයේ පොළවක් බවට එක්ක ඇඳක් බවට පරිවර්තනය කරගෙන තමයි එහි ඒ කාර්යය තුළ නිරත වෙන්නේ. දකින්නාට බලන්නාට වෙන විදියකට පේනවා පින්නුත්. ජලය නැති තැනක පොළවක කිමිදෙනවා වගේ පේනවා. පොළව එක තැනකින් කිමිදිලා තව තැනකින් මතුවෙන්න පුළුවන් ජලය වගේම. ඉතින් මේ අභිඥාවල තත්ත්වය එහෙම තමයි. එතකොට ඒ 이르දිමතා පින්නතුනි පොළවේ ගැලෙන්නේ නැහැ, ගැටෙන්නෙත් නැහැ, හැපෙන්නෙත් නැහැ. මතුවෙනකොටත් එහෙමයි. ඒ පෙනෙන්නේ බලන් ඉන්න කෙනාට ජලයෙන් මතුවෙනවා වගේ මේ පොළවෙන් මතුවෙන. ඒ අන්න නිර්මාණය කරපු ඒ ජලයෙන් නාන්ඩ, අතපය හොදගන්න, වාජන හොදන්න, වෙනත් වෙනත් දේවල් හොදන්න, මේ කරන්න අරේ මේ කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ කැමැති දෙයකට ඒ මවාගත් ජලය පාවිච්චි කරන්න පුළුවන්. පොළව ඕනනම් තෙල්, ගිතෙල්, පැණි ඒ වගේ දෙයකට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ ඕනම දෙයකට පරිවර්තනය කරන්න පුළුවන්. 이르දිමතේකට එහෙම නිර්මාණය කරන්න පුළුවන්කම තියෙනවා පින්නතුනේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඉර හඳ අතගෑමේ හැකියාව තියෙන. බලන් ඉන්න අයට පේන්නේ ඉර හඳ අතගෑමේ ප්‍රාතිහාර්ය කරන්ට මේ 이르දි තත්වය ලබාපු ඇත්තන්ට පුළුවන්කම තියෙන. දැන් පින්නතුනේ අපි හිතමු හඳ හරි ඉර හරි පිරිමදීන්ට අතපත ගන්න කැමතියි කියලා. ගන්න ඒ වෙලාවට පින්නතුනේ අර අභිඥා පාදක චතුර්ථ ධානයෙන් නැගිට්ටාම ඉර හරි හඳ හරි ආවර්ජණය කරලා එය තමන් වෙත පැමිණේවාය කියලා ඥානින් අදිෂ්ඨාන කරන. අන්න එතකොට ඔවුන් පින්නතුනේ මේ තමන් වෙත ඉර හෝ හඳ පැමිණෙන ආකාරයක් දකිත්. ඒ 이르දිමත් අය අනිත් අය බලන් ඉන්නකොට ඒ අයට පේන්නේ තමන් ළඟට ඇවිල්ලා තියෙන දෙයක් අතගානවා වගේ. එතකොට ඉර හඳ අතගානවා. ඒවා මත පය තබනෝ
කැමති නම් එහෙම කරන්න පුළුවන් ඒ අය. වාඩි වෙන්න කැමති නම් ඉරහරි හඳහරි මත එහෙම කරන්න පුළුවන්. ඒ බලන් ඉන අයට එහෙම පේන. කොට්ටයක් වගේ කරගෙන ඉහට කොට්ටයක් විදියට තියාගෙන ඉරට හරි හඳට හරි නිරිය ගන්න ඕන. ඉර හඳ කොට්ටයක් බවට පත් කරගෙන මුදිය ගන්න. මෙන්න මේ ප්‍රාතිහාර්ය ඉරුදිමත්තුන් අපි හිතමු 100 දෙනෙකුට 1000 දෙනෙකුට වුණත් එකපාරක කරන්න පුළුවන් එකක්. ඒකෙන් පින්නතුනේ ආසේ චంద్ర සූර්ය ඒ ඉර හඳ වෙනත් වස්තුවක් නම් පාවිච්චි කළේ ඒ වස්තු වලට මොකවත් වෙන්නේ නැහැ. කිසිවක් වෙන්නේ. 아무තු දෙයක් බිඳුවක්වත් සිද්ධ වෙන්නේ. ඒවා එහෙම්මම ආහසේ තිබිච්ච තැන තිබිච්ච විදියට තියෙනවා. ඒ වෙන්න ඕන පරිවර්තනයන් ඒව සුපුරුදු පරිදි ඒ විදියටම තියෙන. කිසිම ගැටලුවක් නැහැ. ඉර්ධිමත් පුජ්‍යලයට නැත්තම් මේ තත්වයන් උදාපත් කරගත්ත පුජ්‍යලයන් චంద్రයන් සූර්යයා වෙත ගිහිල්ලා හරි නැත්තම් මෙහි ඉඳගෙන හරි අත දිග කරලා හරි ඒව ස්පර්ශ කරන්න පුළුවන්. මේක ඒ ලබාපු ඉර්ධියේ තත්වයක් නැත්තම් ඒ අභිඥාවේ තත්වයක්. ඒකයි. ඉතින් ඒ නිසා ඒ තත්වයන් ලෞතර බුදුරජාණන් වහන්සේට වාගේම ශ්‍රාවකයන් වහන්සේලාටත් සාධාරණයි. මේ බහුතර ශ්‍රාවකයන් වහන්සේලා එවැනි වූ ප්‍රාතිහාර්යයන් පාපු තත්වයන් අපිට දහම තුලින් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. අපි එයින් කිහිපයක් පින්වතුනි ඊළඟ ධර්ම දේශනාවන් වලදී ශ්‍රවණය කරන්න සූදානම් වෙමු. මේ ලංකාවාසී චූල සමුද්ද තෙරුන් වහන්සේත් ඒ වාගේ ඉර්ධි ප්‍රාතිහාරයක් පාපු විදිහ අපිට බණ පොතේ දකින්න පුළුවන්කම තියෙන. පින්වතුනි ඉර්ධිමත් පුද්ගලයන්ට අපාය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක සහිත මේ මහා මේ ලෝකය කොහොම සුළු විදියට පොඩි විදියට පවත්වන්න පුළුවන් යා. දිව්‍ය ලෝකයට යන්න කැමතින මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකයට ලං කරන්න පුළුවන්කම තියෙන. බ්‍රහ්ම ලෝකයට යන්න කැමතින මනුෂ්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකයට ලං කරන්න පුළුවන්. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයන් මනුෂ්‍ය ලෝකයට ලං කරන්නත් පුළුවන්. ලෞතර මගේ බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර කරලා පින්නොතුනි දිව්‍ය ලෝකයට වඩිනකොට අර යුගන්ධර පර්වතය ලං කරලා පොළොවේ ඉඳලා එක පියවරක් ඒ යුගන්ධර පර්වතයට තිබ්බ බව එදා මම අර පූජාවලියෙන් දහම් දේශනා කරන කාලේ ඒ අවස්ථාවේ පින්වතුන්ට චිත්ත රූපම වාගන්න කියලා මතක් කළා. යුගන්ධර පර්වතයට එක පයක් තබලා උන්වහන්සේ මහා මේරු පර්වතය ලං කරලා අනිත් පය මහා මේරු පර්වතය මත තබලා තථාගත මගේ බුදුරජාණන් වහන්සේ තවුතිසා දිව්‍ය ලෝකෙන් මිනිස් ලෝකයට වඩින දවසේ මුගලන් මහතෙරුන් වහන්සේ සැවැත් නුවරදී තවල් ආහාරය අරගෙන යොදුන් 30කින් 30 යොදුනක ඉඳලා ඉම්මෙහා පිහිටපු සංකස්ස නගරයට යනු ඒ නගරයට යන්න උන්වහන්සේට කැමැත්තක් තිබුණ ඕනකමක් තිබුණා. ඒ සඳහා පිටත් වුණ මහා පිරිස ඒ සංකස්සේ ශ්‍රාවස්තියට ලං කරලා ඒ වෙලාවෙම ඒ නගරයට උන්වහන්සේ වැඩම කළා. ඉතින් මේ තත්වයන් ශ්‍රාවක සාධාරණ ඥානයන් විදියට දැක්වුවේ ඒකයි. ඒ විඥාචරණ කියන තත්වය චරණ විද්‍යා මේට අදාළ කරන කාරණාව කොටස් දෙකකින් යුක්තයි කියන වගේ තමයි සීපත් කරන්ට එද. මේවා තේරුම් අරගන්ට පින්නතුනි ටිකක් බොම කල්පනාකාරීව විමර්ශනය කරන්නට අවශ්‍යයි. එසේ විමර්ශනය කරමින් මේ අවබෝධඥානය හදාගන්න පින්වන්ත සීලු දෙනාටම ඒකාන්ත වශයෙන් මේ ධර්ම දේශනාවම ඊට මාර්ගෝපදේශකත්වයම සලසත්වා කියන අදිටන පෙරදරි කරගෙන ධර්මානුශාසනාව නිමා කරනවා පින්වතුනි. අද පින්වතුනි අද ධර්මානුශාසනාවට දායකත්වය දරමින් ධර්ම දානම ආනිසංස හිමි කර ගන්නට යෙදුන ගාල්ලේ මාපල ගම ගොරගස්තුඩුවේ පදිංචි සමීර සමරසිංහ මහත්මයා සහ සංජීව සමරසිංහ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටම ආශිර්වාද පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන මොහොත ශ්‍රාවක පින්වන්ත සියලු දෙනාමත් මා සමග එකතු වෙලා
යුතුකම් ඉෂ්ට සිද්ධ කරන සත්පුරුෂ ගණයට එකතු වෙන්නට කියලා සිහිපත් කරනවා. මාපලගම ගොරගස්තුඩුවේ පදිංචිව සිට මීට වසර 3කට පෙර අභාවයට පත්වන්නට යෙදුන පනන්ගල ලියනගේ සෝමවතී දයාබර මෑණියන් වහන්සේට පින් අයිති වේවා. සංසාර ගමන සුවදායක කරගෙන නිවනින් නිවි සැනසේවා කියන ප්‍රාර්ථනාව, කරුණාදාස සමරසිංහ පියතුමාණන්ට නිදුක් නිරෝගී චිරජීවනය වේවා, ඇතනම් අපල දුරු වේවා, කායික මානසික ශක්තිය දීර්ඝායු සම්පත්තිය හිමි වේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම පිනීප නෙත්සර පුතුණුවන්ට නිදුක් නිරෝගී චිරජීවනය වේවා, අනාගතය සෞභාග්‍යමත් වේවා, කලට වේලාවට අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරන ගමන්ම මාපලගම කම්මල්ගොඩ විසු නිකුල සමරසිංහ මහත්මාණන්ට සහ විලේගේ ඇගිනෝනා මහත්මියට, එවැගේම පනන්ගල එප්පල විසු පනන්ගල ලියනගේ ගර්නෙල් මහත්මාණන්ට සහ සුවඳරා කොඩිතුවක්කු මහත්මියට පින් අයිති වේවා. උතුරු කලුතර එතන මණ්ඩල විසු පේමදාස විලේබඩ ආරච්චි මහත්මාණන්ට පින් සිද්ධ වේවා. කැටගොඩ විසු හීන්දෙනියගේ සෝමපාල මහත්මා ඇතුළු මියගිය සිළු ඥාතීන්ට පින් අයිති වේවා. නම් සඳහන් කළ නොකළ පරම්පරාවේ අභාවයට පස් සිළු ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. නිවනින් නිවි සැනසේවා. සුජීවත්ව වාසය කරන එම පවුල්වල සෑම සිළු දෙනාටම කායික මානසික සුවය සහනය ලැබේවා. ධර්මශ්‍රාවක පින්වත්නි, ඔබ හැම කෙනෙකුටම ඒකාන්ත වශයෙන් මෙලව දීර්ඝායුෂ වේවා, පරලෝ සුගතිය තැනේවා. අවසන මියගේ අයට අපි හැමට නිවන් සිරි විඳින්ට මේ පින් භවයේ පාරමිතා ධර්මයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කර ගනිමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති.